ලඟ පුතානි. අම්بيه දැකපු කල්. මොකෝ මේ පාදර? පොළොවට ඉරෙලිය වැටෙන වෙලාව තමයි නැකත් වෙලාව කියලා තාත්තා කියලා දීලා. පුතා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්නද? හැබැයි ඉතින් ඒ වගේ වැඩගත් වැඩ කරනම් ගුලත් දෙන්න ඕනේ නැකතට. නැකත කර තමයි තාත්තා මට එන්න කිව්වේ. දැන් වෙලාව කීයද? පහම අවුල්ලා. මම නැකිරුණු කොටත් හතරමාරයි. තව ටිකක් පරක්කුණා නම් අපි දෙන්නව නැහැ. කුපුති තාත්තා වෙනද? උදේම කොහෙද යන්න ඇති වෙන්නේ? තාත්තට මේ දවස්වල වැඩ ගොඩයි. උදේම කොළඹ ගියා. සුනිමල් මාමලගේ ගමේ පන්සලේ දානි. මහා ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙලා උයනවා. අපි දෙන්නත් මේ ගමේ යන්න කියලා ලෑස්ති උනේ. මාමේ. මම්මේ මෙල උදේ පාන්දර කවුද කියලා. පුතා කවදද? බුදුසරණ. නැන්දි. තුරන් සරණයි. ඉස්සෙල්ලම පවුල කෙනෙක්ට දෙන්න කියලා තාත්තා කිව්වා. නැතුව නැතුව මං ඉතින් හැමදාමත් හොඳ වැඩවලට ආශිර්වාද කරනවා. පුතා අලුතෙන් බිස්නස් එකක් කරන්න ද යන්නේ? ඉතින් මොනවද අපෙන් කෙරෙන්න ඕනේ? දැන් මම බිස්නස් කරන්නේ නැහැ. මොකද මගේ එක්සෑම් තාම ඉවර නැහැනේ. එහෙනම් බුලත් දුන්නේ? හරි හරි. වැඩගත් වැඩකට වෙන්නේ නැතිනේ බුලත් දෙන්නේ නැත්තේ. හිත ගන්න පුතා. නෑ කමන්නෑ මාමේ. තාත්තා කිව්වා තාත්තා කරන්න යන වැඩේට විරුද්ධ වෙන්න එපා කියලා. හරි ඉතින් මොකද්ද වෙන්න ඕනේ කියන්නකෝ. තාත්තා කිව්වා සල්ලි වලින් තාත්තට 75ක උදව්වක් ඕනේ නැහැ කියලා. එහෙම බෑනේ. අපෙන් කෙරෙන්න තියෙන උතුකමක් තියෙනවා නම් අපි සල්ලි කියලා බලන්නේ. අපේ තාත්තා මේ පාර චන්දිල්ලන්න හදන්නේ. මොකක්? අනේ මාමේ. මාමලා නම් මේකට විරුද්ධ වෙන්න එපා. පුතේ මම නම් මේ පාර කිසි කෙනෙකුට ඡන්ද දෙන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. එතනින් මස්සිනා ඡන්ද දෙනවා නම් මම දෙනවා. එහෙම බෑ. තව ඡන්ද ටිකක් එකතු කරලා ඕනේ. මම මේ ගමට ආවේ තරුණ සමිතියක් පිටවන්න. මං කියලා තිතින් නොදී ඉන්නවේ. අන්න එච්චරයි. එහෙනම් මං ගියා. ඉතින් ආපු ගමන් යන්නේ තේකක්වත් බීලා යන්නේ? නෑ නෑ. ඔයාලත් දැන් ගමනක් යන්නනේ. තාත්තත් මට වැඩ රාජකාරී ගොඩාක් පවර්ලා ගියේ. ඒවා කරන්න ඕනේ. මාමේ. නැන්දි මං ගිහින් එන්න. හොඳයි පුතේ පරිස්සම් යන්න එහෙනම් ඈ. ජාසොම් මාමේ. මොකද මේ ෂෙල්ටන් කාර්යයේ පුතා එකපාරම මෙහෙට ලෑන් කරේ. ඇයි බං ෂෙල්ටන් කාර්යය චන්දිල්ලන්න යනවනේ. ඒ හිඳ වෙන්න ඇති. මරණාධාර සමිතියේ වෙලාවෙත් මිනිහා මාර ගේමක් ගහලානේ බේරුනේ. මේ ආරංචි හැටියට උ කනබන මිනිහෙක්. එහෙනම් ඉතින් අපි හේතු කරගමුකෝ මිනිහව. කණ්ඩ බොන්න. ගයි ගයි තනියම. උ ෂෙල්ටන් කාර්යය වගේ කුණු ලෝභෙද්ද දන්නේ. සුගතම් මාමේ. සල්ලි පොලියට දෙන උන් ඉතින් කොහොමත් ලෝබයිනේ. මට හිතා ගන්න බැරි බං මේ සිල්ටන් කාර්ය නටන්න යන නාඩගම මොකද්ද කියලා. ජාසොම් මාමේ. ෂෙල්ටන් ලගේ ඇඟ පුරාම මොලේ. මම මේ කල්පනා කරේ පරදිනවා කියලා දැන දැනත් ඡන්දේ ඉල්ලනවා කියන කතන්දරේ අවසානයේ මොකක් හරි ගේමක් තියෙනවා කියලා. වෙන සෙල්ටන් කාර් එක පුතා. මං හිතුව ඔයගොල්ලෝ මෙතන ඇති කියලා. කොහොමද වේග මාත්‍යා? හොඳේ. ගයන් මේ වේග මාත්‍යා. ගයන් කියන්නේ අපේ රත්නයාගේ පුතා. අහලා තිබුණාට ඉතින් දැක්කේ අදනේ. ඉතින් ගයන් පුතත් ගමේ හිටියේ නෑනේ. ගමෙන් පිට වෙලා හිටපු අපි මේ වෙලාවේ ගමට ඇවිල්ලා අපේ ගම ගැන හිතන්න ඕනේ. මේ වියංග මහත්තයාගේ විවාහ කටයුතු අහවරද? ෆයිනල් එක්සෑම් එක මේ අවුරුද්දේ අන්තිමට. වියංග මහත්තයා ඉතින් වැඩි හරියක් ගමට ආවේ අපේ ෂෙල්ටන් මහත්තයාගේ ඡන්දෙට උදව් කරන්නනේ. පාලම මට ගයන් ගැන කිව්වා. මේ වෙලාවේ මට ගයන්ගේ උදව්ව සෑහෙන්න වටිනවා. කිසි දෙයකට බය වෙන්න එපා මහත්තයා. මොකද අපි උදව් විලන්නේ මාංශයට ගෙවනවානේ. අපේ මේ කැම්පේන් එකේ තරුණ තරුණියෝ ඒකරාශි කරනවට වෙනමම මුදලක් වෙන් කරලා තියෙනවා. අපි ඉතින් එදා වෙල ටුවස්නේ. ඒක නිසානේ මම මේ කිව්වේ.
මහන්සියට ගෙවනවනේ. එහෙනම් ඉතින් අපි වැඩේට බහින්න. ඉස්සර කෙනෙක් ඡන්දයක් ඉල්ලුවේ ඒ ඡන්දෙන් එයා විශ්වාසයෙන් දිනන බව දැනගෙන. ෂෙල්ටන් මහත්තයා වුණත් ගමේ තියෙන පුංචි ඡන්දෙකට ඉදිරිපත් වුණා නම් දිනන්න තිබුණා. මොකද ගමේ මිනිස්සු ඡන්දෙ දෙනවා පොලි මුදලාලිට සලකලා. හරි. ෂෙල්ටන් මහත්තයා ඡන්දෙ ඉල්ලුවොත් ඔයා ඡන්දෙ දෙනවද? එහෙම දෙනවට කිව්වා නෙමෙයි යනේ. ගමේ මිනිස්සුන්ගේ අගහිඟකම් වලට පිහිටුනේ පොලි මුදලාලිනේ. අගහිඟකම් වලට පිහිටුනේ නිකන් නෙමෙයිනේ. තියෙන කනකරක් තියෙනවා නම් ඒක උගසට තියාගෙන, දේපොලක් තියෙනවා නම් ඒක උගසට ලියාගෙන නිකන් නෙමෙයි. හරි ඉතින්. එහෙම හරි දුන්නේ මේ මිනිස්සයා විතරනේ. ඒක ඇත්ත. හැබැයි ණයක් ගන්න එනකොට වැඳගෙන ණය ඉල්ලගෙන එන්නේ. ආපහු ණය ගෙවන්න යනකොට ණය දුන්න මිනිහට බැනලා තමයි ණය ආපහු ගෙවන්නේ. ඒක ඉතින් අපේ ජාතිය හැටිනේ. මේ කමලෝ, ජාතියට බනින්න එපා. ජාතියට නෙමෙයි, කොයිම වර්ගයකටවත් බනින්න එපා. ඒක හොඳ නෑ. මං දන්නවා ඔයා ඔය කියන්න යන කතාව. මතක තියෙනවා නම් ආපහු කියමුකෝ බලන්න. ගෙදරක වුණත් අම්මා තාත්තගේ හැසිරීම අනුව තමයි ඒ ගෙදර ළමයි හොඳට හෝ නරකට හැදෙන්නේ. රටක් ජාතියක් පාලනය කරන ඇත්තන්ගේ, රටේ මිනිස්සුන්ගේ හැටියට තමයි ඒ රටක් ජාතියත් හැදෙන්නේ. ලොකු එවුන් යන විදිය බලාගෙන තමයි පොඩි එවුන් යන්නේ. එතකොට අහනවා ඇයි එහෙම යන්නේ කියලා. ඇත්තටම ඇයි දන්නේ නැහැ ෂෙල්ටන් මහත්තයාට ඡන්දෙ ඉල්ලන්න හිතුනේ. පරදිනවා කියලා දැන දැන. ඔහොම කිව්වට අන්තිමේදී ඉල්ලාස්සෙන්නත් ඉඩ තියෙනවා. නෑ නෑ නෑ, ඉල්ලාස්සෙන්නේ නෑ. මොකද මේ වෙනකොටත් ෂෙල්ටන් මහත්තයා ඡන්ද ව්‍යාපාරයට සෑහෙන වියදම් කරලා තියෙන්නේ. කමලෝ, ආර් එම් සිරිසේන. ඔය දෙන්නගේ නම් දෙක ඡන්ද නාම ලේඛනයේ තියෙනවා. හරි ඉතින්. අපි දෙන්න විතරනේ ඉන්නේ. වෙන කවුරුත් නෑනේ. මේ ග්‍රාමසේවක මහත්තයා පෙන්ෂන් ගියත් ග්‍රාමසේවක මහත්තයාගේ නෝනට වැයිකේ වැඩ බලන්න සිද්ධ වෙලානේ. ඇයි එතකොට මම? අලුත් ග්‍රාමසේවක මහත්තයාගේ අම්මට අසිනීපයි කියලා ගමේ ගියා. නිකන් ඉන්නකෙ මම පොඩ්ඩක් උදව් කරන්න කියලා ඒ පැත්තට යනවා. මේ අර පාලමට එහා පැත්තේ ගෙදර දයානන්දලා ගෙදර නැද්ද? ජනේල් දොරවල් වහලානේ. ඒගොල්ලෝ ඒව විකුණලා මේ ගමෙන් ගියානේ. ඒ වුණාට ඉතින් ඡන්දෙට ලියාපදිංචි වෙලා නින්නේ. ඒ වුණාට හැබැයි ඡන්දෙ දාන්නේ. මේ කිරි හොඳ අපි යන්නේ නේ. යා යා යා. මේ එන අපි යනවා. රාජකාරි ඉහෙට තුඩි. යා. අන්දුනේ. සුපර්. මට පණිවිඩය නම් මේ ෂෙල්ටන් මහත්තයා කියලා. කොහෙද මහත්තයා? තාත්තා අපේ ආදුන්නේ තාත්තා උදේම කොළඹ ගියා. ඒව සොඳ වැඩ රාජකාරී මටයි. මට තාරංචි වුණා. එතකොට නේද මහත්තයෝ ෂෙල්ටන් මහත්තයා ඡන්දෙ ඉල්ලන්නේ මොන පැක්ෂෙද? අපේ ආදුරුනේ අපේ තාත්තා ඡන්දෙ ඉල්ලන්නේ ඌනා ලකුණේ. ඌනා මං ඇහුවේ පක්ෂය මොකද්ද කියලා මහත්තයෝ. එක්සත් කුමාරවරුන්ගේ දිව්‍ය පක්ෂය අපි හඳුනනේ. එක්සත් කුමාරවරුන්ගේ දිව්‍ය පක්ෂය. තාත්තා හදන්නේ මේ රටේ ඉන්න හැම තරුණ තරුණියක්ම කුමාරයෙක් කුමාරිකාවක් කරන්න. හා හා, එතකොට මේ දැන් අපි වාගේ 60 පැන්න අයට මොකද කරන්නේ? 60 පැනපු අයට පෙන්ෂන් එකක් තිබුණත් නැතත් ඒ කට්ටියට නිවාස සංකීර්ණයක් හදලා තාත්තා ඒ කට්ටිය එහෙ පදිංචි කරනවා කියලා කිව්වා. එතකොට ඒගොල්ලෝ උයාගෙන කණ්ඩු. නෑ නෑ, කෑම බීම බෙහෙත් ඉඳුන් හිටු මේ සේරම නොමිලේ. එතකොට විහාංග මහත්තයෝ ඔවා කරන්න සල්ලි කොහෙන්ද? තාත්තා ගාව මාරම් ප්ලෑන් ටිකක් තියෙන අපේ ආදුනේ. රටට සල්ලි කියන ක්‍රම.
එතකොට මොනවද ඔය ක්‍රම? ඒවා එහෙම හෙලි කරන්න බෑ අපේ ආදුනේ. ඒවා හෙලි කරොත් අනිත් පක්ෂේ කට්ටිය ඒවා කොපි කරනවා. ඒකත් එහෙම. දැන් මිහග මහත්තයා මෙහාට ආවේ ඔය කටයුත්තට ආශිර්වාදයක් ලබා ගන්නනේ. තාත්තා කියනවා මේ පන්සලේ ආශිර්වාදේ තාත්තට නිතරම තියෙනවා කියලා. තාත්තා කිව්වා මේ එන පොයට සිල් ගන්න උපාසක ඇත්තොන්ට තාත්තා ගානේ දානේ මෙහෙල දෙනවා කියලා. අපි කෑම ගේන්නේ අපි හඳුනන්නේ සුපිරි හෝටලෙකින්. ඉතින් තාත්තා කියන්න කිව්වා කවුරුත් දානේ බාර ගන්න ආවට අපේ හාඳුනුන්ට දානේ බාර ගන්න එපා කියන්න කියලා. ඒ කිව්වේ ඉතින් ඒ වුණාට මේ පොයට විතරයි නේ නේද? නෑ නෑ. තව පොය හතරක් විතර යනකම් අපි දානේ දෙනවා අපේ හාඳුනුන්ට. මේ පන්සල් භූමියට අඩිය තියෙන ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා පිනක් කරගන්න. ඒවට තාංචි දාන්න මට අයිතියක් නෑ. එහෙමයි අපේ හාඳුනුන්. විහග මහත්තයලා පොය දවසට දානේ දෙන්න. හැබැයි තව කෙනෙක් එදාට දානේ අරගෙන ආවොත් ඒක නවත්තන්න බෑ. ඕකට තියෙන්නේ එකම පිළිවෙලයි. දවල් දානේ උදේ 10ට ගේන්න ඕන. හරි හරි වන්නවා. මං එනවා එහෙම කරන්න. අපේ හඳුන්නේ. මං එනවා ගිහිල්ලා ඉන්න. සුවපත්. බණ්ඩමන් මම යනවා. හොඳ හොඳ හොඳ. අපේ ආඳුනේ මගේ කටට ආව හොඳ වෙන දෙයක් කියන්නේ. මුන් පන්තල වෙනුවෙන් එක සත පහක් ඉදන් කරන්නේ. දැන් එනවා මෙතන දාන්නේ. ඒ වුණාට බණ්ඩාරේ කවුරුවත් දානයක් දෙන එක වළක්වන්න අපිට කිසිම අයිතියක් නැහැ. ඒක හරි. බඩගින්න තියෙන මිනිස්සුන්ට තමයි බඩගින්න දැනෙන්නේ. මුන්ට මිනිස්සුන්ගේ බඩගින්න මතක් වෙන්නේ ඡන්දයක් ලඟනකොට. වාසනාව දුර ඇරලා බලනවා. සිහිනලොවින් හිත පිපිදෙනවා. සිනාහීනින් දැකලා ජීවිතේ රහ වැටිලා. අපේ හිතේ සිනා ඇඳේ සෝක නිවිලා. වාසනාව දුර ඇරලා මොකෝ ජාසෝ සින්දු කීගේ තනියම මෙතන නටන්න. මේ ජාසෝන් සින්දු කියනවා විතරයි නටන්නේ. එහෙම ජාසෝන් වල ලේසියෙන් නටවන්නත් බැහැ. හරි ආරෙදි මාකර ජොලියක් ගන්න හේතුවක් තියෙන්න එපා. මොකද්ද හේතුව? හේතුව කියන්නේ. අනේ ජාසෝන් කී කියන්නකෝ. නෑ නෑ ඒක කියන්න බෑ. හරි ආරෙදි ආගේ කරන අපි යන්නේ. මේ මේ ජාසෝන් යමක් කියන්න බෑ කිව්වොත් මේ ලෝකේ අනි මිනිස්සු වගේ නෙමෙයි කියනවා. එහෙනම් ඉතින් කියන්නු. බෑ බෑ කියන්න බෑ. ඒක කියන්න එපයි කියලා කිව්වා. අග්ගේ කරන්නේ නැතුව කියනවා. හරි හරි. සුගතන් අපිට කිව්වානේ. හරි 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 හරි. දෙන්නම ගෙමෙනිකා ගෙදර ගිහින් පැණිවරකා ගෙදර ගිහින් පැණිවරකා. කුසුම හාමිනේ මට ඕන තා බනිස් ගෙඩියක් කවපන්. ඕනේ නෑ හාමිනේ වැඩ එකක් ගත්තා. ප්‍රසලෝ හාමිනේ මත් බනිස් ගෙඩියක් කවපන්. මේ හාමිනේ මෙතෙන්ට එන ඔක්කොටම නිකන් කන්න දෙන්නේ මොකෝ? මම මේ කඩයක් කරනවා මිසක් ආ දන්සලක් නම් දෙනව නෙමෙයි. හාමිනේ මගේ වැඩ නම් දැන් හොඳටම පුල් හාමිනේ. අනේ මං දන්නවනේ උඹේ බඩේ හැටි. තාවානිස් ගෙඩියක් කපන්. අද සල්ලි ගන්නෙ නෑ. බය නැතුව කන්න. මොකෝ දන්නේ කළු අයියා තාමත් පරක්කු ඈ. උජම්මේ. ඒ වාඩිය. ඉඳගන්න ඉඳගන්න. සෙන්දත් අයියේ. අද සල්ලි ගන්නෙ නෑ. ඕන දෙයක් කන්න පොන්න. කෝපි කඩෙන් කවද්ද අපි සල්ලි දීලා කාලා බීලා ගියේ? ඒ ඉතින් නෑ දෙයකමටනේ. හරි හරි අද මොකද දැන් සල්ලි ගන්න ඇත්තේ? හන්නේ. ඒ රහස නම් කියන්න එපා. ඔය විදිහට තවත් එක්කනේ කියන්නෙම නෑ කිගේ ඉඳලා අන්තිමටම කිව්වනේ. සෙනත්
උඹලා කොහෙද බන් ගියේ? මං ගෙදරට දෙපාරක්ම ගියා. වීල්ලේ ගරාජ් එකේ. ඒක ගණ්ඩියම්ින් ගමන තමයි මෙහාට ගොඩ වුනේ. සුරතලෝ. උඹට කියන්න දෙයක් නැහැ නේ ආයි. දන්නවනේ කරන්න ඕන වැඩේ. කලුව. උඹ ඔන්න කියපු හින්දා මං ගමේ හුඟ දෙනෙකුට කණ්ඩ බොණ්ඩ දුන්නා. සල්ලි ගත්තේ නැහැ. ආමිනේ තව කී දිනක් ආවත් කමන්න කණ්ඩ දෙන්න. මට බිලේවන්න මං ගෙවන්න. ඇත්තටම කලුවෝ මොකද්ද මේ වෙන්නේ? හරි කලුවේ. එතකොට මං කියන්න ඕනේ සෙල්ටන් මහත්තයාට අකමැති. ඡන්ද දෙන්නේ නැහැ කියලානේ. පොඩ්ඩක් ඉතම පොඩ්ඩක් හිටපන්. උපනන්දට මං කිව්වේ සෙල්ටන්ට හොඳ කියන්න කියලා. උඹ බැනපා. ඡන්ද දෙන්නෙත් නැහැ කියපන්. මට නම් තේරෙන්නේ නැහැ කලු උඹල මේ නටන නෙයි අඩගම් මොකද්ද කියලා. මේකනේ සෙන්රත් ඡන්දෙට කලින් සමීක්ෂණයක් කරලා දිනන්නේ කවුද කියලා වේලපහෙන් කියනවනේ. ආව් මාත් දැක්ක Facebook එකේ තිබුණා. මේක කරන්නේ අපිමයි. අපි වීඩියෝ කරන කණ්ඩායමක් ගමට ගෙනල්ලා වොයිස් කට් ටිකක් ගන්නවා. සුගතුනුත් ඔයගේ කතාවක් කිව්වා. ගමේ කට්ටිය නම් සෙල්ටන් මහත්තයා ගැන හොඳ කියනවා. කට්ටියක් හොඳ කියනවා සෙල්ටන් මහත්තයා ගැන. කට්ටියක් බනිනවා. නැත්තම් බැලන්ස් නැහැනේ. හරි හරි දැන් අපි බනින්නද එහෙම නැත්තම් හොඳ කියන්නද? සෙන්රත් හොඳ කියන්න. ඉන්ද්‍රාණි බනින්න. මේ බයිනවා නම් අපි දෙන්නම බයිනවා. හොඳ කියනවා නම් අපි දෙන්නම එකට හොඳ කියනවා. අන්න ඒක හරි. දෙන්න දෙමහල්ව එකම මතයක ඉන්න ඕන. හරි හරි. එහෙනම් හොඳ කියමුකෝ. හාමිනේ ගමේ කට්ටිය තවෙයි. කණ්ඩ බොණ්ඩ දෙන්න. බිල මට එවන්න. එහෙනම් මම යනවා. සුරතල. අනේ අම්මේ අපිත් පුංචි කාලේ ඡන්ද තිබුණා. මේ වගේ විගඩන් නම් අපි කවදාවත් දැකලා නැහැ. ඔය ඡන්ද දිනන්න කරන අලුත් ක්‍රම සහ විදිනේ මිනිස්සුත් හරිම පුදුමයි. කෙනෙක් කියන දේක් තව කෙනෙක්ට වෙනස් කරන්න පුළුවන්. ඒකට යන්නේ පුංචි වෙලාවයි. ගිදනග එකම බොරුව කීප වතාවක් කිව්ව මේක ඇත්තක් වෙනවා කියලා කියනවනේ. ආ ඔය දැන් සෙල්ටන්ට හොඳ කියන මිනිස්සු ඉන්නවනේ. ඒ හොඳ කියන මිනිස්සු හොඳ කියන්නේ සල්ලි වලට කියලා මේ සුගතම් මාමා කියලා තියෙන්නේ. හරි හරි වෙන්නේ මොකද්ද කියලා අපි බලාගෙන ඉමුකෝ නැද්ද පුංචියම්? ආ ඔව් ඔව් ඡන්දයක් කරන්න මොන තරම් සල්ලි කන්දරාවක් වියදම් වෙනවද? ලේසි වැඩක් යේ. අපේ තාත්තගෙන් ඔයගොල්ලොන්ගේ තාත්තට ලැබුණු සේරම ඉඩකඩම් විකුණන්න වෙයි ඕකට ගියොත් නම්. බරකුණාද? ඒක නම කමන්නේ නැවම. වැඩි වැඩි. දේ පාන්දර බුලත් අතක් අරගෙන ඉස්සෙල්ලාම අපේ ගෙදරට ආව නිසා. හරි හරි පොඩ්ඩක් ඉන්න කොසරම්ම. ෂෙල්ටන් කියන්නේ මුලින් නැති මිනිහ නෙවෙයිනේ. මං කිව්වේ තාත්තට මේ ඡන්දෙට සත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. මේ ඡන්දෙට වියදම් කරන්නේ රටේ පිළිගත්තු පක්ෂකින්. ඉතින් ඇයි තාත්තා ඡන්දි ඉල්ලලා නිකන් නම කැත කරගන්නේ? නැන්දේ තාත්තා කියන්නේ මේ රටේ හැම අම්මෙක්ම තාත්තෙක්ම හැම දෙයක්ම කරන්නේ තමන්ගේ දරුවෝ වෙනුවෙන් කියලා. ආ. එතකොට තාත්තා ඡන්දි ඉල්ලන්නේ ඔයා වෙනුවෙන්ද? ඔව්. මාමේ මට මේ කතාව කියන්න දෙන්නකෝ. මේ කතාව කිව්වේ අපි තාත්තා. හරි. කවුරු වෙනුවෙන් හරි ඡන්ද ඉල්ලලා තාත්තට දිනන්න පුළුවන්ද? මේ සුරම්ම. එයාට කතා කරන්න දෙන්නකෝ. තාත්තා මේ ඡන්ද ඉල්ලන්නේ දිනන්න නෙමෙයි. වෙන කෙනෙක්ව දිනවන්න. ඒ කියන්නේ දැන් පක්ෂයකින් නෙමෙයිද ඉල්ලන්නේ? ස්වාධීනවද? මේ රටේ ලියාපදිංචි පක්ෂ 80කට වැඩිය තියෙනවා. ඉතින් ඡන්ද කාලේට මේ ලියාපදිංචිය විකුණනවා. ඉතින් තාත්තට මම පක්ෂයක් හොයලා දුන්නා. ඒ පක්ෂෙන් තාත්තට නාම යෝජනා දුන්නා. මොනවද මෙයා මේ කියන්නේ සුනිව? මේ පොඩ්ඩක් ඉන්නකෝ. එයාට කතා කරන්න දෙන්නකෝ. තාත්තගේ අපමුදල් තියන්නේ රටේ පිළිගත්තු පක්ෂෙකින්. තාත්තට මුලින්ම තියෙන්නේ ඒ පක්ෂයට බැනලා ඡන්දෙ ලඟුණාම අර අපේක්ෂකගේ ගුණ වර්ණනා කරන්න. ටීවී එකේනත් කාලයක් හම්බෙන්නන්නේ. අනික ඡන්දෙන් පැරදුනත් මේ රටේ ප්‍රධාන පෙළේ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච කෙනෙක්ට ඕනම රටකට යන්න වීසා හම්බෙනවා. ඉතින් තාත්තා හදන්නේ සීයාගෙන් හම්බෙච්ච මේ දේපල ඕගොල්ලන්ට විකුණලා රට යන්න. එතකොට පුතා ඔයා
මට ජීවිත තර්ජන තියෙනවා කියලා තාත්තා මාවත් තාත්තා ඉන්න රටට ගෙන්න ගන්නවා.